අයිබෝ වේවා සුබ දවසක් ඉතින් මම ඉන්නේ කොහෙද මම ඉන්නේ ජෙලිප් එකේ හරිද ඉතින් ජෙලිප් එක කියන්නේ කුවෙට් එකේ තියෙන ප්‍රධාන නගරයක් ඉතින් මේ ප්‍රධාන නගරයක් කියන්නේ ඒ කියන්නේ කුවෙට් එකේ ගොඩක්ම පරණම මන්තකායකක් තමයි මේ ජෙලිප් එක කියන්නේ මන්තකායක කියන්නේ ගම හරිද ඉතින් ඕගොල්ලන්ට පේනවා මේ මම ඉන්නේ කොහෙද කියලා ඉතින් ඔය තියෙන්නේ ජෙලිස් ජෙලිපි ෂෝක් එක හරිද ඉතින් මෙතනට එන ඕගොල්ලොන්ට මොනවද මේ ජෙලිපි ෂෝක් එක ගන්න තියෙන්නේ ජෙලිපි ෂෝක් එකේ මොනවද නැත්තේ එහෙම තමයි අහන්න තියෙන්නේ ඉතින් ලංකාවට කවුරු හරි යනවා නම් ඉතින් ඒ යන ඕනම කෙනෙකුට ඕනම දෙයක් එකම තැනකින් ගන්න පුළුවන් තරක් තමයි මේ කුවෙට් එකේ ජෙලිපි ෂෝක් එක කියන්නේ ඉතින් ඕගොල්ලන්ට මම එන්නන්න රත්තරම් බඩු කඩයක් හරිද ඉතින් ඒ රත්තරම් බඩු කඩේ ඉන්දියන් කට්ටියක්ගේ ඉතින් මම දැක්ක කවුරු හරි කමෙන්ට් එකක් දාලා තිනවා මල්ලි ජෙලිප් එකේ මෙහෙම කඩයක් තියෙනවා ඒ කඩේ පෙන්වන්න කියලා ඉතින් ඕගොල්ලන්ට ඉදිරියෙන් පේන්නේ ඔය තියන්නේ රත්තරම් බඩු කඩ තියෙන බිල්ඩින් එක හරිද මේ තියෙන එක බිල්ඩින් එකක් මේ තියෙන්නේ අනිත් බිල්ඩින් එක හරිද අර තියෙන්නේ එහා පැත්තේ මුල්ලෙන්ම අර මම එක දවසක් කිව්ව බැංකුව UGEC බැංකුව UGEC බැංකුව ඉතින් මෙතන ඔක්කොම තියෙන්නේ මේ දෙපැත්තෙම තියෙන රත්තරම් බඩු කඩ ඉතින් මෙතන කැරට් 18 21 රත්තරම් බඩු කඩ ගොඩක් තියෙනවා ඒ කියන්නේ මේ කුවෙට් ජාතිකයන් වැඩිපුරම භාවිතා කරන්නේ මේ කැරට් 21 18 වගේ ඒවා. එතකොට මේ ලංකාවේ කට්ටිය විදේශ රටවල කට්ටිය තමයි මේ කැරට් 22 රත්තරන් ගන්නෙ. ඉතින් ඕගොල්ලන්ට පේනවා අන්න ওই වීඩියෝ එකේ අර එයා පැත්තේ මුල්ලේ තියෙන පොඩි කඩයක්. අන්නේ කඩේ තමයි මම අද ඕගොල්ලන්ට පෙන්වන්න හදන කඩේ. ඉතින් ඕගොල්ලන්ට රත්තරන් භාණ්ඩයක් මිලට ගන්නවා නම් මෙතනට ඇහිලා ගන්න පුළුවන්. මෙතන ඉන්දියන් ජාතිකයෙක් කියන්නේ මිල සාධාරණයි. මොකද මම මෙතනින් භාණ්ඩ අරන් තියෙනවා. ඉන්න එක දෙපැත්තෙම කඩපේලි තියෙනවා. ඕන කෙනෙකුට ඕන තැනකින් ඇහිලා ගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ගියෙන් බලමු කඩේට කොහොමද අද රත්තරන් මිල කොහොමද කියලා. ඉතින් කඩේ ඇතුළට ගිහිල්ලා වීඩියෝ එකක් කරන්න කියලා ඉතාලි තමයි ගියේ. නමුත් එයා වීඩියෝ එකක් කරගන්න හම්බුනේ නැහැ. මොකද ඊට හේතුව ගොඩක් සෙනග අවුරුදු ළඟයිනේ. ඒ හින්දා හරිද? ඉතින් ඕගොල්ලන්ට පේන්නේ කඩේ නම. ඉතින් කඩේ නම මොකද්ද මේ? ජල්බුත් අල් ක්වෙට් ට්‍රේඩින් කම්පැනි. ඉතින් ඒක තමයි කඩේ නම. ෂොප් අංකය ඇහිලා නම්බර 36 හොයා ගන්න හරිම ලේසි. ඉතින් අර මං කිව්ව බැංකේ ඉඳලා මෙහා මුල්ලෙම තියෙන පොඩි කඩේ ඒක හොයා ගන්න හරිම ලේසි. ඉතින් ඕගොල්ලන්ට ඔය පේන්නේ කඩේ තියෙන තැන කඩේ නමත් එක්ක. ඉතින් රත්තරම් බාන්න මිලදී ගන්නකොට ඕගොල්ලෝ ගොඩක් තැන් තියෙනවා. ඉතින් මේ ඇහිල්ල කුවෙට් එකේ එක තැනක් විතරයි. ඉතින් මේ මට කමෙන්ට් එකක් දා දුන අයියේ මේ වගේ තැනක් තියෙනවා. පොඩ්ඩක් පුළුවන් නම් වීඩියෝ එකක් කරලා දාන්න කට්ටියට තැන බලා ගන්න කියලා. ඉතින් ඔන්න ජෙලිබ් එකේ මෙන්න මෙතන තමයි මේ කඩේ තියෙන්නේ. ඕගොල්ලන්ට පැහැදිලි ඇති. මෙතන ඉන්නේ ඉන්දියන් කෙනෙක්. ඉතින් එයාට සිංහල කතා කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට ගිහිල්ලා භාණ්ඩයක් කියම මිලට ගන්නවා නම් සාධාරණ මිලක් ලැබෙයි. කැරට් 22 රත්තරන් තමයි තියෙන්නේ. ඉතින් කට්ටිය දැන් මොරි වෙන්න එපා. මේ උඹ මේ පිටරට උන්ගේ කඩවල් ප්‍රොමෝට් කරනවා කියලා ලංකාවේ මිනිස්සු මොනවාරි දෙයක් කිව්වා නම් මේ රටේ ඉඳගෙන මල්ලි මෙහෙම තැනක් තියෙනවා පොඩ්ඩක් කියන්නේ කියලා ඒ තැන පෙන්නන එක මගේ යුතුකමක්. ඒ හින්දා ඉතින් ඕගොල්ලන්ට ඕන නම් ගෙදරට ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් ටෙලිෆෝන් නම්බරේ කියනනම් 60 62 10 46 60 62 10 46 කියන අංකයට කතා කරලා ඕගොල්ලන්ට පුළුවන් කාට හරි ගෙදරට උනත් රත්තරම් භාණ්ඩයක් ගෙන්න ගන්න. හැබැයි කියන්න ඕනේ එහෙම ඩිලිවරි කරලා කවුරු හරි ගෙන්න ගන්නවා නම් මම ඒ ගැන කිසිම වගකීමක් ගන්නෙ නෑ. මොකද කුවෙට් රටේ නීත්‍යානුකූලව තියෙන කඩයක්, හොර තැනක් නෙවෙයි, ඔන්ලයින් ව්‍යාපාර කරන කට්ටිය නෙවෙයි. කඩෙන්ම තමයි භාණ්ඩ මිලට අරගෙන ඕගොල්ලොන්ට ලැබෙන්න සලස්සන්නේ. ඉතින් ඒ හින්දා ඕගොල්ලෝ ඒ කඩේම සම්බන්ධ කරගෙන
ඒ දේවල් කරන්න. හැබැයි මොනවහරි ප්‍රශ්නයක් වුණොතින් මට ඇඟිල්ල දික් කරන්න එපා. මම ඕගොල්ලන්ට තැන පෙන්නුවා එච්චරයි. ඉතින් අද රත්තරම් මිල බලමු කීයද කියලා. ඉතින් අද රත්තරම් මිල සටහන් වෙනවා කැරට් 18 ඩිනාර් 14යි 383යි. එතකොට කැරට් 21 ඩිනාර් 16යි පිලිස් 780යි. එතකොට කැරට් 24 ඩිනාර් 19යි පිලිස් 158යි. ඒ වගේම කැරට් 22 රත්තරන් ග්‍රෑම් මේක මිල ඩිනාර් 17යි පිලිස් 665 කට සටහන් වෙන්නේ. ඉතින් ලංකාවට යන්න ඉන්නවා නම් ගිහිල්ලා ගන්නවා නම් හරි ගෙන්න ගන්නවා නම් හරි ඉතින් කතා කරලා බලලා විශ්වාසවන්ත නම් ගෙන්න ගන්න. මම මේ ඕගොල්ලන්ට මේ වීඩියෝ එකේ මේ තැනක් තියෙනවා මෙන්න මෙතන හඳුන්වා දීමක් තමයි ඕගොල්ලන්ට කිව්වේ. මම කියන්නේ මේකෙන්ම ගන්න මෙතනින්ම ගන්න එහෙම කිසිම දෙයක් මම කියන්නේ. ගිහිල්ලා හොඳනම් බලලා ගන්න. හරිද? ඒ හින්දා මොකද මීට ඉස්සෙල්ලා කඩ දැම්මා ඒ වීඩියෝ නම් අයින් කරලා තියෙන්නේ. මොකද මේ වීඩියෝ එක දැම්මත් මේක ටික දවසක් දීලා මේකත් මම අයින් කරලා දානවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් නම් කැමති කෙනෙක් ඉන්නවා ගිහිල්ලා ගන්න. පරිස්සමෙන් බුස්සරණයි හැමෝටම.